සුබ මධ්‍යහනක් ඔබ අයිටීන් දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනෝෂි තීරසිංහ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ආයු ගෝලය කැළඹේ ප්‍රදේශ රසකට ඉදිරියේදී තද වැසි පුත් ගන්න ආ අමුත්තා ශ්‍රීලා නිපයට තීරණාත්මක පැය 48ක් විදුලිය ඇනහිට තිබූ රත්නපුරේ නිවාස 5000කට යලි විදුලිය ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන එක්දින තරගය කල්යයි දිවයිනට ගිනිකොන දිසින් වන මුහුදු ප්‍රදේශවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඇතැම් පළාත්වලට මිලිමීටර් 101ම වූ තද වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට ගිනිකොන දිසින් මුහුදු ප්‍රදේශාසිත වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා දිවයිනෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය තරමක් දුරට වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි යෝගිකරුම් සහිත වැසි ඇති වේවි. සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනය තැතිවීමේ හැකියාව තියෙනවා. දිවයිනේ අනිකුත් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි යෝගිකරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශවලත් මිලිමීටර් 50ත් 75ත් අතර තරමක් තද වර්ෂාපතනයක් නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. යාපනයේ මුලතින් සහ මන්නාරම් දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීත් වැසි වර්ගීතයක් ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් తాවකාලික තද සුළං වලිනුත්, ඒ වගේම අකුණු මගින් සිදු වෙන්න පුළුවන් අනතුරු වලිනුත් ආරක්ෂා වෙන්න කියලා මතක් කරන්න ඕනේ. මුහුදු ප්‍රදේශ සලකපුවාම දිවයිනට ගිනිකොළ දෙසින් මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන මුහුදු ප්‍රදේශවල පැටි කිලෝමීටර් 70ත් 80ත් දක්වා తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගිගුරුම් සහිත වැසි ඇති වෙන මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතාලලු වීමේ හැකියාව පවතිනවා. ඒ දිනේදී හවාකිය දැඩි සුළඟින් සහ ඇදහැලුණු දාරානිපාත වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස දසදහසක පමණ විදුලිය ඇන හිටියා. කොස්පලවින්න, වෙරළුප, මිහිදුගම, නවනගරේ සහ කහංකම ආදී ප්‍රදේශවලට සුළඟින් දැඩි හානි සිදු ඇති බවයි රත්නපුර දිසාපති මාලනී ලොකපෝතාගම මහත්මිය පවසන්නේ. ඒ අනුව නිවාස 94ක පුද්ගලයන් 385 දෙනෙකු මෙවන විට පීඩාවට ලක්ව සිටිනවා. පුද්ගලයන් 3 දෙනෙකුද රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. පීඩාවට පත්වුවන් සඳහා සහන සැලසීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක මෙවන විටත් කටයුතු කර තිබෙනවා. මේ අතර විදුලි රැහන් කඩා වැටීම හේතුවෙන් මෙම ප්‍රදේශවල සිදු වූ විදුලිය විසන්දවීම කඩිනමින් යථාතත්වයට පත් කරන බවයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. මේ වන විට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් පවතිනවා බිඳවැන්නු රැහන් මාර්ග නැවත පිළිසකර කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ රාත්‍රී වෙන විට විදුලි පාරිභෝගිකයන් 5000කට ආසන්න පිරිසකට විදුලි සේවා ලබා දීමට තිබුණා රත්නපුර නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල. කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදීම රත්නපුර නගරය නැවතත් විදුලි සේවා ලබා දීමේ තත්ත්වයේ ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා දවස් ඇතුළත මේ කටයුතු ක්‍රියාත්මක කරලා නැවතත් ඒ රැහන් මාර්ග පිළිසකර කිරීමේ කටයුතු අවසන් කරලා විදුලි සේවා පෙර පරිදි ලබා දීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමග එක්ව සිටිනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රී පැවැත්වෙන පොත් ප්‍රදර්ශන භූමියට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රදර්ශන කුටි කිහිපයක් වෙත ගමන් කරමින් පොත් මිලදී ගැනීමට පියවර ගත්තා. එමෙන්ම ප්‍රදර්ශනයට පැමිණ සිටින ජනතාව සමගද අග්‍රාමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත්තා. අනිද්දා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි දැන් ඒ පිළිබඳ දිගටම සාකච්ඡාවල් පවත්වාගෙන ආවා. අපි හිතනවා මධ්‍යම කාර සභාවේ මේ ගැන සාකච්ඡා කළ සවුඳ අවසාන තීන්දුව ගන්න පුළුවන් කියලා. ජනාධිපති සටනෙන් යන්නේ නැති පාටක් තමයි පේන්නේ. කියන්නේ ඔබතුමා නිදහස් පක්ෂ විදියට. ජනාධිපතිව නැවත ඉල්ලයිද? ආ අපිට තව පැය 48ක් තියෙනවා මේ ගැන කතා කරන්න. අනිවාර්යෙන් නිදහස් පක්ෂ තීරණාත්මකයි. අනිවාර්යෙන්ම. මේ රටේ දේශපාලන තීරණාත්මක. ඇයි ඔබතුමා පැය 48ක් මේ විශේෂයි කියන්නේ? කියන්නේ සඳුදා අපේ මධ්‍යම කාරක සභාව. ඒකදී අපි තීන්දුව ප්‍රකාශ කරපත් කරනවා.
පසුගිය රජයේ සමයේ සිදු කළ ව්‍යාපෘති සඳහා ලබාගත් විදේශ ණය නිසා රට ණය උගුලක සිර වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ කළුතරදී පැවැත් වූ ජාතික සභාව ප්‍රචාරක රැලියට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජපක්ෂ පවුල අවුරුදු 10කට පාලනය කරා. ගෝඨාභය ඇවිල්ලා කියනවා නම් රට අලුත් ප්‍රතිපත්තියක් ඕනේ කියලා. ඒ අදහස වෙන මොකද්ද? එයාගේ අයියා රට පාලනය කරලා තියෙන ප්‍රතිපත්තියක් නැතුව. කෝප් කමිටු ඉස්සරහට ආවෝ. සූර්ය ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ ප්‍රශ්නය. ක්‍රිකට් බෝඩ් එක ඇවිල්ලා කියනවා අපි නම් ඉල්ලුවේ නැහැ සූර්ය ග්‍රවුන්ඩ් එකක් හදන්න කියලා. ක්‍රිකට් ගහපු කට්ටියක් කියනවා අපි නම් ඉල්ලුවේ නැහැ කියලා. කවුද දෙනු ඉල්ලලා තියෙන්නේ? නාමල්නේ. වරාය අධිකාරිය දුන්නා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදන්න කියලා. වරාය අධිකාරිය කවදාවත් පිටරේ හදලා නැහැ අපේ රටේ. ඕකට ගිහිල්ලා තියෙන්නේ කෝටි 90යි. හැබැයි අපි කෝටි 550ක් ණය අරගෙන. අපි ක්‍රිකට් ගහුවත් නැත්නම් අපි ගෙවනවා කෝටි 550. දැන් සූර්යව කෝටි 480ක් ගහලා මාටුණා. හයිවේ හැම එකෙම ගහලා තිනවනවා නම් හම්බන්තොට වරායේ චීනම පිළිගන්නවා. දීපු ණයෙන් භාගය වැඩේට ගිහිලා තින්නේ කියලා. සිරිසේන මහත්තයා කියනකොට නෙළුම් කුළුණෙන් කෝටි 200ක් අතුරුදහන් වෙලයි කියලා. කෝටි 200ක් මිසින් වුණයි කියන එක එච්චර හිතන්න දෙයක් නැහැ. අපි බදු හැටියට යවන මුදල ජනතාවට පෙරලා සේවය කරන්න දැන් භාණ්ඩාගාර ඉතුරුලා නැහැ. ණය පොලි වාරිකියවට පස්සේ මුදු ඉතුරු වෙන්නේ නැහැ. ලොකු ප්‍රමාණකින් ණය අරගෙන තියෙනවා. හැබැයි ඒවෙන් කරා කියන ව්‍යාපෘති ලාභෙන්නේත් නැහැ. ඒ ව්‍යාපෘති වලට එච්චර වියදම් වෙලක් නැහැ. ණය උගුලක අපි හිර වෙලා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ජීවිත්‍යාංශයෙන් පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශය පදනම් විරහිත එකක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කරනවා. ජීවවිද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි අයදුම් කරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි විභාගයේ පවත්වා ඇති බවත් උත්තර පත්‍ර ඇගීමේදීද කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා තහවුරු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. පටු දේශපාලන අරමුණු ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනි ප්‍රකාශ පිළිබඳව කනගාටුව පළ කරන බව එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් නිවේදනය කරනවා. අධ්‍යාපනයේ අරමුණ වන්නේ නිදහස් හා නිවහල් චින්තනයෙන් යුත් ජනතාවක් රටට දායාද කිරීමයි. ඒ සඳහා දරුවන්ට ඉඩකඩ සලසා දීම සියලු දෙනාගේම වගකීමක් බවද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පෙරමුණත් සමග එකතු වුණා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා. අද දින මම ඉතාමත් සතුටු වෙනවා. අපත් සමග දීර්ඝ කාලයක් ජනතා සේවයේ නිරත වූ ගරු අමාත්‍ය එස්.පී. නාවින්න ඇමතිතුමා අපිත් සමග අත්වල් බැඳ ගනිමින් නව දර්ශනයක්, නව වැඩපිළිවෙලක්, නැවුම් සංවර්ධන මාවතක් ඔස්සේ අපේ මාතෘභූමිය, ඒ වගේම මාතෘභූමියේ පුරවැසි පරපුර සෞභාග්‍ය කරා ගෙන යන ගමනට එහි කොටස්කරුවෙක් අපේ ගමනට ශක්තියක් එකතු කරන්නට අපේ ගමනට මේ අවස්ථාවේ එකතු වෙලා සිටිනවා. අපේ පක්ෂයත් රජයත් සමග යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තුළ යම් ආකාරයකින් ඉවත් වෙලා ගිය සෑම සියලු දෙනාට මම නැවතත් වරක් ආයාචනා කරනවා, ඒ වගේම ආරාධනා කරනවා නොවැම්බර් 17 වෙනිදාට සක්‍රීයව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන මේ අලුත් ගමනට ප්‍රගතිශීලී ව්‍යාපාරයට එකතු වන්නේ කියලා මම ආරාධනා කරනවා. සිරදඬුවමට ලක්ව සිටින කාන්තාවන් විශාල පිරිසකට දිරිය කතුන් වැඩසටහන යටතේ සැන්රකියා පුහුණුව ලබා දීමට හැකි වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. දිරිය කතුන් වැඩසටහන යටතේ කාන්තාවන් නිෂ්පාදනය කළ පාවහන්, අත්බෑග් ආදී නිෂ්පාදන මිලියනයක ඇනවුමක් හයිඩ්‍රාමණී ආයතනය සුජීව සේනසිංහ කාන්තා පදනම වෙත භාරදීමි අවස්ථාවට එක්වෙමින් හිමහතා මේ බව ප්‍රකාශ කළා. මෙමගින් විශාල විදේශ විනිමයක් මෙරට වෙත රැගෙන ඒමේ හැකියාවක් පවතිනවා. සමාජයට අවදාන ලක් නොවන දරුවන් මම අවශ්‍ය මම කැමති නැහැ වෙන නමක් කියන්න. සමාජ අවදානට ලක් නොවන දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ දෙමාපියන්ට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඉතින් අපි පුළුවන් තරම් දුරට මම බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන් අපි 200ක් 300ක් සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඒ ලොකු විශාල අස්වැසිල්ලක් මේ දෙමාපියන්ට මේ දරුවන්ට අපි කරන මේ සමාජයට එකතු කර ගැනීම. නැත්නම් සමාජයේ ස්පොන් වෙනවා මේ දරුවෝ. අපේ සහයෝගය ලැබලා දෙන්න ඕනේ උපරිම වශයෙන්. සිරගෙදර තාන්තාව 500කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට පුහුණු කරමින් පවතිනවා. ඉතින් අපිට තවත් සිරගෙවල් වලින් අපිට මේ අවස්ථාවේ උමනාව අපිට යොමු කරලා දෙනවා. හැබැයි අපිට තියෙන්නේ විශාල මුදලක් අවශ්‍යයි. ගුරු වෙහාට මට අරන් යන්න, ඒ වගේම මේ පාඩ දෙහාට මට අරන් යන්න අපිට විශාල වේදමක් කරන්න සිදු වෙනවා. විගමනික ශ්‍රමිකයින් සඳහා ඇතැමුන් ලබා දීමට පොරොන්දු වන බොහෝ දෑ දැනටමත් වත්මන් රජයේ ලබා දී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා.
මේ අවුරුදු කීපය ඇතුළත විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඉතාමත්ම විශාල ප්‍රගමනයක් ඇති කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. බිලියන 7ක පමණ මුදලක් අපි ගිය අවුරුද්දේ ලංකාවට ගෙනලා දීලා තියෙනවා. ඒ මුදල නෙවෙයි අපි කියන්නේ. ශ්‍රමිකයාට ලෝකයේ තියෙන තැන පුහුණු ශ්‍රමිකයෙක් වටිනාකමක් තියෙන ශ්‍රමිකයෙක් විදියට අපිට යවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම වැඩි වැටුප් ලබා ගන්න පුළුවන් ක්ෂේත්‍රවලට අපිට යොමු කරන්න ලැබිලා තියෙනවා. මේ උදවියට ලබා දෙන්නට කට්ටිය පොරොන්දු වෙන කාරණා අපි මේ වෙනකොට ඉෂ්ට කරලා තිනවා. විගමනික ශ්‍රමිකයන් සඳහා වූ ණය යෝජනා ක්‍රමය සිහිනමාලිගා නමින් අපි ක්‍රියාත්මක කරලා, ඒ වගේම විශ්‍රාම වැටුප මේ වෙනකොට අවසාන අදියර දක්වා පැමිණිලා ඒ ගණන් හැදීම් කටයුතු තමයි මේ වෙලාවේ ඉද කරගෙන යන්නේ කියන කාරණාවත් ඉතාම සතුටින් දැනුම් දෙන්න කැමතියි. කවුරුවත් ඒවට කලබල වෙන්න ඕනේ නැහැ කියලා. ව්‍යාජ රන්කාසි අලෙවිකර මුදල් ලබා ගැනීමේ චාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පැලියකොඩ කොට්ටාස අපරාධ විමර්ශනශී නිලධාරීන් සමත් වුණා. උපාය දූතයන් දෙදෙනෙකු යොදා ගැනීමේ සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. ලක්ෂ 15ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ පිත්තරවලින් සකස් කළ ව්‍යාජ රන්කාසි 1400ක්ද මෙහිදී සොයා ගැනුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් 31 සහ 37 වැනි තලාව හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. හබරණ හිරිවඩුන්න වැවුරක්ෂිතයේදී මියගිය තවත් වනාලියෙකුගේ සිරුරක් අද උදෑසන හමු වුණා. ඒ අනුව මේ වන විට එම ප්‍රදේශයෙන් වනාලි 5 දෙනෙකු අබිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඇති වනාලි 5 දෙනාට අමතරව තවත් වනාලියෙකු මරණාසන්නව සිටින බවද වාර්තා වනවා. කුමන හේතුවක් මත මෙම සත්වයෙන් මියගොස් ඇද්ද යන්න තවමත් හෙළිව නැහැ. ඊයේ දිනේදී මියගොස් සිටි වනාලීන් සිව් දෙනාගෙන් 2 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව ආගමික වතාවත් සිදු කර එම සිරුරු මිහිදම් කිරීමට කටයුතු කෙරුණා. ඒ හිරිවඩුන්න විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විහාරහේනේ සුගතවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය රෝහලේ කාර්ය මණ්ඩලයේද එම අවස්ථාවට එක් වුණා. මියගිය අනෙක් වනාලීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුද අද සිදු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් හිටපු අමාත්‍ය එස්.පී. නවීන මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ පෙරමුණත් සමග එක් වුණා. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එස්.පී. නවීන මහතා, මේ අවස්ථාවට මම සහභාගී වුණේ මුළු රටටම සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරාධනාවක් කළා. එතුමා සමග මෙවර ජනාධිපති මැතිවරණේ සඳහා ඉදිරිපත් වෙන අවස්ථාවට අපිට සහයෝගයක් ලබා දෙන්න මුළු රටේ ජනතාවටම ආරාධනා කළා. මම කල්පනා කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ මගේ පියා සමග එතුමාගේ පියා ඉතාම කිට්ටුවෙන් හිටපු කෙනෙක්. මොන මොන හේතු නිසාවත් අපි පක්ෂ කීපයක හිටියත් පසුගිය මැතිවරණයේදී මම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් වෙලා ජයග්‍රහණ කළා. ඒ රජයේ ඇමතිකම් කීපයක් දැරුවා. නමුත් මීට මාස 6-7කට පෙර මම පක්ෂයෙන් හිටියත් පක්ෂයේ වැඩ කටයුතු වලින් ටිකක් බැහැරව හිටියා. නමුත් මම කල්පනා කළා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරනවා නම් උදුවේ සන්ධානයක් වශයෙන් මම කල්පනා කළා මගේ අවස්ථාවටත් මම හිත මගේ යුතුකමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි එක පැත්තකින් ඌ අවංක නායකයෙක් මම හිටපු අවුරුදු 3 මාර්තුල කැබිනට් එකේ ලොකු වැඩ කොටසක් කළා. ඒ වගේම අපිට ලොකු සහයෝගයක් දුන්නා. අද ඇත්තටම රටේ තියෙන ප්‍රශ්න දිහා බලපුවාම අපි කල්පනා කළා මම නායකයෝ රාශියක් එක්කම ඉඳලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ, ඒ වගේම අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 35ක විතර දේශපාලන ජීවිතයක් කවදාකවත් තරදිලා නැහැ. හැමදාම දිනලා තියෙන්නේ මේ පක්ෂයේ දිනුත් මේ පක්ෂයට තරුත් ඒ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්කම ඇති වෙනවා. පුවත් කිහිපයක් ලොහුඬින් දකිමු දැන්. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සම්වත්සර සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්තුණා. ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයට සුවිශේෂී සේවයක් සිදු කළ හිටපු සභාපතිවරුන් හා ක්‍රියාකාරීන් ඇගේමට ලක් කරමින් විශේෂ සම්මාන ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට මැති අමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමය සංවිධානය කළ ජල ආරක්ෂක සම්මේලනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඕස්ට්‍රේලියා මහකුමස ආරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. දියගිලීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමයේ නියෝජිත දෙනතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ මිලාකිරි ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඉදිරිපත් කළ මිගාකිරි සැරසිලි ඇඳුම් මෝස්තර ප්‍රසංගය එම විද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී පැවැත්තුණා. 6, 7, 8 සහ 9 ශ්‍රේණිවල දැරියන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. විද්‍යාලයේ චිත්‍ර කලා ආචාර්යණී චම්පාණි දේවිකා මහත්මියගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කෙරුණා. මෙම අවස්ථාවට ප්‍රවීණ මෝස්තර ශිල්පිනී නිපුනි මෙන්ඩිස්, විද්‍යාලයේ විදුහල්පතිනි සුමේතා ජයවිරණ මහත්මිය නැතුරු පිරිසක් එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේ කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා. ඒ තරඟයේ පැවැත්වීමට නියමිත කරච්චි ක්‍රීඩාංගණය ක්‍රීඩා කිරීම සඳහා සුදුසු තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කාලය ලබා ගැනීමටයි. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරඟයේද කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සූදානම් කර තිබුණේ. ඒත් පැවති අධික වර්ෂාව හේතුවෙන් තරඟයේ අත්හැරදමීමට විනිසුරුවරුන් තීරණය කළා. වර්ෂාවත් සමග ක්‍රීඩාංගණයේ බොහෝ සෙයින් ජලය නැටිවී තිබීම හේතුවෙන් ඒ නැවතත් සුදුසු තත්ත්වයට පත් කිරීමට යම් අමතර කාලයක් ලබා දීමටයි බලධාරීන් පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව දෙවැනි තරඟය හෙට පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ අනිද්දා දිනේදී පැවැත්වෙනු ඇති. මේ අතර පළමු තරඟ සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර මෙන්ම දෙවැනි තරඟයට නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රද තරඟාවලියේ දෙවන සහ තුන්වන තරඟ වෙනුවෙන් වළංගු බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සඳහන් කරනවා. ඉදිරි තරඟවලදී ලබා දෙන ආරක්ෂාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. නවවන ලෝකස්ලාන රග්බි තරඟාවලියේ තවත් තරඟ තුනක් අද පැවැත්වෙනවා. පළමු තරඟයේ ලෙස ආජන්ටිනාව සහ ටොංගා කණ්ඩායම අතර තරඟය මෙවන විට ආරම්භ වී තිබෙනවා. තවත් තරඟයක් සත්කාරක ජපානය සහ අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතයි. අනෙක් තරඟයේ පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ නැමීබියාව අතරයි. ඒ සමගින් ITN දිවාපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk